සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩස්ථානයේ 199 වැනි අදියර යටතේ කැකිරාව මුස්ලිම් මහාවිද්‍යාලයට රුපියල් 11,77,000ක් වටදා සුහුරු පන්තිකාමරයක් ලබාදීම ඊයේ සිදුකරනේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්. බලන්න 2023 ලොව ජයග්‍රහණය කරපු නව තාක්ෂණ ක්‍රමවේද ටික මන් ළඟ තියෙනවා. දැන් පොඩ්ඩක් මේ ඉන්න අම්මලා තාත්තලා ගුරුවරුන් ගුරුවරියන් මට පොඩ්ඩක් කියන්නකෝ මේ අපේ අධ්‍යාපන ක්‍රමයේ තුල මේව දරුවන්ට උගන්වනවා. ජෙනරටිව් ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස්, කම්පියුටින් පවර්, ස්මාර්ටර් ඩිවයිසස්, ඩේටාෆිකේෂන්, ආටිෆිෂල් ඉන්ටෙලිජන්ස් ඇන්ඩ් මැෂින් ලර්නින්ග්, එක්ස්ටෙන්ඩඩ් රියැලිටි, වර්චුවල් රියැලිටි, ඔග්මෙන්ටඩ් රියැලිටි, ඩිජිටල් ට්‍රස්ට්, 3D printing, genomics, new energy solutions, robotic process automation, edge computing, quantum computing, blockchain, internet of things, metaverse, 5G, cyber security. කියන්නකො බලන්න අම්මලා තාත්තලා. මේ දරුවෝ 700ට ඔය නව තාක්ෂණය උගන්වනවා. ඇත්ත වශයෙන්ම නෑ. ඒ නිසා අධ්‍යාපනයේ යෝධ පිමි ගණනාවක් අපිට පනින්න තියෙනවා. මේක ඇත්ත යථාර්ථයේ ඇත්ත සත්‍යය තමයි ඉංග්‍රීසි භාෂා කේන්ද්‍රීය අධ්‍යාපනයට මුල් තැන දිය යුතුමයි. ඒක මම කියන්නේ ඔබගේ දුවදරුවන්ගේ අනාගතය ගැන හිතලා. කయ్యනායකලා කතා කරන්නේ ඒගොල්ලොන්ගේ දුවදරුවෝ යන්නේ ඔක්කොම ඉන්ටර්නැෂනල් ස්කූල්, ප්‍රයිවට් යුනිවර්සිටි. දරුවන්ට ඉන්ටර්නැෂනල් කරලා රටේ අධ්‍යාපනයේ වෙනසක් කරන්න එනකොට බස්සනෝ දරුවෝයි ගුරුවරුයි විදුහපතිවරුයි දෙමව්පියොත් බස්සයි. සජිත් ප්‍රේමදාසගේ විජාතික අධ්‍යාපන ක්‍රමය වහා පරදවලු. එතකොට රටේ 41,00,000 දුවදරුවන්ට මේ වෙනස හොඳ නෑ. අපි මේ වගේ දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නෑ. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.